මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට ඉන්දිය අවදියේ මෙරටේ දේශීය කිරිගොවියා ශක්ති කිරීමේ ශක්තිමත් කිරීමේ අරමුණින් අපේ කිරිගොවියන් 4000ක් දිරිගැන්වීමේ වැඩසටහනක් අපි ආරම්භ කරා. ඒකේ තරුණ කිරිගොවියන් 1000කුත් එවැගේම අනෙකුත් කිරිගොවියන් 3000කුත් මේ ව්‍යාපෘතියට අපි ඇතුළත් කරගත්තා. මේක ලංකාවේ හැම පළාතකම ක්‍රියාත්මක කරනවා. මේ කිරිගොවියන් 3000න් 1700ක් අපි නුවරට දාගත්තා. නැත්තම් ඉතින් මගේ හැමතිකම වෙනුත් වැඩක් නැහැ. ඒ නිසා මේ 3000න් 1700ක් ලබන්නේ මධ්‍යම පළාත. අපිට ඒක ගන්න අයිතියකුත් තියෙනවා. මොකද අපේ රටේ වැඩිම කිරි නිෂ්පාදනය කරන්නේ මධ්‍යම පළාත. වැඩිම කිරි ගොවියන් ඉන්නේ මධ්‍යම පළාත. ඒ නිසා අපි මධ්‍යම පළාතට වැඩි අවධානයක් අපි යොමු කරා. මේ ව්‍යාපෘතිය මම ආරම්භ කරලා අවුරුදු 3ක් ගත වුණා මේ ප්‍රතිපාදන දෙන්න. මම ඒකට නම් එකග නැහැ. මේක තමයි අපි රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන අකාර්යක්ෂම භාවය. මේ හැම වෙලාවෙම දේශපාලඥයන්ට බලනවා. මේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ගියාම මම මේ තීන්දුව අරගෙන අවුරුදු 3ක් ගියා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. වෛද්‍ය මාමණ්ඩල මහත්මියට කියන්න ඕනේ මම නැත්තම් අදත් අපිට මේ ටික කරගන්න බෑ. අපේ පශු වෛද්‍ය නිලධාරින්ට මේ කිරිගොවියෝ බලන්න යන්න අපේ ලේකම්තුමනේ ඒ අයට තෙල් ටික නැහැ. මම තමයි වාහනයක් දීලා අපේ වෛද්‍යතුමාලා අතින් ගහලා තමයි මේ කටයුත්ත කරගත්තේ. ඒ නිසා අපි මේක ඇදගෙන ගියපු නිසා අපිට මේක කඩිනම් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා අද මෙතන ඉන්න කිරිගොවීන්ට කියන්න ඕනේ ඔබ හැම කෙනෙකුටම ලක්ෂ 6000කට ආසන්න මුදලක් ලැබෙනවා. දැන් අද ඔබ වගා කරන තනකොළ ටික ඒ අවශ්‍ය මැෂින් එක හම්බ වෙනවා. ඊළඟට ඔබගේ ගව ගාලා හදාගන්න සල්ලි දෙනවා. ඊළඟට ඔබට කිරි කෑන් එක අපි නොමිලේ දෙනවා. ඊළඟට ඇස්වලලා පොකුණ හදන්න අපි සල්ලි ටික දෙනවා. ඒ නිසා ශක්තිමත් කිරිගොවියෙක් බවට පත් කරන්න කිරිගොවියට අවශ්‍ය ගව ගාලා කිරි කෑන් ටික ඒ ඇස්වලලා පොකුණ ඒ වගේම තනකොළ ටික හදාගන්න මේ සියල්ලට මේ හරහා අපි ඔබට ආධාර කරනවා. ඒ නිසා සාමාන්‍ය සාම්ප්‍රදායික ගහක බැඳලා හිටපු කිරිහරක එහෙම නැත්නම් ඔහේ තනකොළ ටිකක් කකා හිටපු කිරිහරක ඒ ක්‍රමය වෙනස් කරලා කිරිහරක් ටික ගවගාලකට ගෙනිල්ලා ඔවුන් අවශ්‍ය කිසි ආහාර ටික දීලා තමන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ලක්ෂ 6000ක් දීලා අද ඔබ දවසකට හරකෙක්ගෙන් ගන්න කිරි ලීටර් 5යි නම් මේ ව්‍යාපෘති අවසන් වෙනකොට අඩු ගානේ කිරි ලීටර් 10ක්වත් ගන්න ඕනේ මේ කිරිහරකින්. නැත්නම් මේ ව්‍යාපෘතියෙන් වැඩක් නැහැ. ඒ නිසා මේ හැම කෙනෙක්ම ගව ගාලා අනිවාර්යෙන් හදන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන් කිරි ටික වැඩි කරගන්න ඕනේ. ඒ නිසා මේක දෙන්නේ නිකන් නෙවෙයි. ඔගලගේ කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමේ අරමුණ. මේ ව්‍යාපෘතිය මම ගේන්න තීරණය කරේ ඔබතුමාලා දන්නවා අපේ රටේ ජාතික කිරි අවශ්‍යතාවයෙන් 35% අපේ රටේ නිෂ්පාදනය. 65%ක් අපි පිටරටින් ගේනවා. දැන් අද වෙනකොට 70%ක් අපි පිටරටින් ගේනවා. නව ශ්‍රී ලංකාවේ දෙවැනි ලොකුම අපනයනකරුවා තමයි අපි. අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි වුණොත් එහෙම නව ශ්‍රී ලංකාවේ අගමැතිතුමා ලංකාවට එනවා බය වෙනවා. ඒ නිසා අපේ රටේ කිරිගොවිය ශක්තිමත් කරන්න පශු වෛද්‍ය නිලධාරතුමා කිව්වා වගේ කිසි ආණ්ඩුවක් වැඩ කරේ නැහැ. ඒ නිසා මේ අමාත්‍යංශය මට තිබ්බ වෙලාවේ අපේ රටේ කිරි ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අපි තීරණ ගණනාවක් ගත්තා. අපේ රටේ ඉන්නවා කිරිහරක් ලක්ෂ 12. හැබැයි කිරි ගන්නෙ ලක්ෂ 3කට. අනිත් කිරිහරක්ෙන් අපි කිරි ගන්නේ නැහැ. සමහර කිරිහරක් ලක්ෂ 5ක් විතර ඉන්නවා. ඒක ඇයි කිරි ගන්න බෑ? මොකද ඒ අය ගැප් ගන්නෙ නෑ. ඒකට අවශ්‍ය නිලධාරිය අපි ළඟ නෑ. නිලධාරි 500ක් 1000ක් ගන්නෙ නැති නිසා කිරිහරක් ලක්ෂ 5ක් ගැප් ගන්නෙ නෑ. ඉතින් අපිට අපේ මූලික කටයුතු කරන්නේ නෑ. මට තේරෙන්නේ නෑ අපේ සමහර නිලධාරීන් කැමති නැද්ද කියලා අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි වෙනවා. අපේ රටේ නිලධාරීන් කැමති කිරි පිටරටින් ගේනවට කියලා මට තේරෙන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි ගත්ත තීන්දුව තමයි පළවෙනි වතාවට අපි මේ කිරිගොවිය දැන් අපි ගත්තොතින් මම ඔබට කිව්වා කිරිගොවිය කරක් ලක්ෂ 12ක් ඉන්නවා. එකෙන් කිරි ගන්න ලක්ෂ 3කින් ඒ ඉන්න ලක්ෂ 3ේ කිරිහරක් එවරේජ් එක ගත්තොත්
දෛනික නිෂ්පාදනය ගත්තොත් එක කිරිහරකින් ලීටර් දෙකක් දෙකමාරක් තමයි අපිට හම්බ වෙන්නේ. ලෝකයේ අනිත් රටවල ලීටර් 20යි 30යි 40යි. හැබැයි අපේ රටේ කිරිහරකකින් ගන්න ලීටර් 2යි ලීටර් 3යි. මේ ඉන්න කිරිහරක් ටිකට අපි හරියට වතුර ටික තනකොළ ටික දුන්නොත් අපිට නිකන් ලීටර් 2ක් වැඩි කරගන්න පුළුවන්. හැබැයි අපේ මිනිස්සු ඒක කරන්නේ නැහැ. හරකට වෙලාවට කන්න ටික දෙන්නේ නැහැ. හරකට තනකොළ ටික දෙන්නේ නැහැ. ඒ නිසා පශු වෛද්‍ය නිලධාරිතුමා කිව්වා වගේ ඕන තරම් ඉඩම් තියෙනවා. අඩුගානේ තනකොළ ටික වවලා හරකට කන්න ටික දීලා මේක කරගත්තොත් කිරිවලට සහතික මිලක් දීලා කිරි ගොවිය ශක්තිමත් කරගත්තොත් අපිට මේ ඉලක්කයට යන්න පුළුවන්. දැන් මම මගේ අමාත්‍යංශයේ බාරගත්ත වෙලාවේ මම 2025 වෙනකම් මේ අමාත්‍යංශයේ ඉඳියා. මගේ ඉලක්කය තිබුණේ 2025 වෙනකොට අපේ රටේ ජාතික අවශ්‍යතාවෙන් 70%ක් අපි මේ රටේ කිරි නිෂ්පාදනය කරා. මම ඒක කරන ක්‍රම තුනක් අනුගමනය කරා. පළවෙනි එක තමයි මේ කිරි ගන්න කිරි හරක් ටිකට දැනට කිරි ගන්න සතු ටිකට හරියට කෑම ටික වතුර ටික දීලා දවසකට ලීටර් 2ක් වැඩි කරගන්න වැඩසටහන. දෙවැනි එකට මේ ගැප් ගන්න අපට අවශ්‍ය නිලධාරි ටික නැති නිසා අපි ඒ කාලේ පුහුණු කරා තරුණ ව්‍යවසායකයෝ 10ක්. දැන් අපට පශු වෛද්‍ය නිලධාරීන් යටතේ ඒ කෘතිම සිංචනයේ සදා නිලධාරීන් අඩු නිසා මම තරුණ ව්‍යවසායකයෝ 1000ක් අඳුරගත්තා. එයාලට අවශ්‍ය කට්ටල දීලා ගමට ගිහිල්ලා මේ කෘතිම සිංචනය කරන්න කියලා. එතකොට අපිට මේ ෆ්ලීට් එකේ ඉඳපු 102 107කට වැඩි කරගන්න පුළුවන්. එතකොට අපිට කිරි ගන්න සතු 107ක් වෙනවා. ඊට අමතරව අපි මහා පරිමාණ ගොවි පොළවල් පහක් ආරම්භ කරන්න මම පටන් ගත්තා. ඒකේ පළවෙනි එක මම දුන්නේ නාවල පිටේ ගලබඩ වත්තේ. දැන් ගිහිල්ලා බලන්න පුළුවන් අක්කර 900ක් කිරි හරක් 10000ක් දවසකට කිරි ලීටර් 100ක්. දැන් මේ ව්‍යාපෘතිය වැඩ පටන් අරගෙන තියෙනවා. අක්කර 600ක තනකොළ වවනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ මොකද ඒ ව්‍යාපෘතිය පටන් ගන්නකොටම කිව්වා මම හරක් කියන්නේ මට තනකොළ වගා කරන්න ඉඩම දුන්නොත් විතරයි කියලා. මම අක්කර 600ක් දුන්නා. මම ගිය සතියේ ගියා. ඒගොල්ලෝ අක්කර 50ක තනකොළ වවලා තියෙනවා. ඉතාලම ඒගොල්ලෝ පිටරටින් ඒ තනකොළ ඇටගෙන්නේ ඒවා ගෙනෙලා දැන් තනකොළ වවලා තියෙනවා. දැන් ලබන අවුරුද්ද වෙනකොට ඒ ගවගාල හදනවා. හැම ගවගාලක්ම සීතකරණය කරනවා. එයා කන්ඩිෂන් කරනවා. ඒ සත්තුන්ට නැත්තම් ඉන්න බෑ. ඒ නිසා බිලියන 8ක් වැය කරලා ඒ ආයෝජකයෝ කරනවා. හැබැයි මම ව්‍යාපෘති 5කට අනුමැතිය දුන්නත් මගේ නාවල පිටි ආසනයේ ව්‍යාපෘතිය විතරයි සිද්ධ වෙන්නේ. මං අමාත්‍යංශයෙන් ගියාට පස්සේ ඒ වැඩ ටික ඔක්කොම අවාසනාවකට නැවතිලා අනිත් එක ව්‍යාපෘතියක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සැලසුම් කරපු විදියට මේ ව්‍යාපෘති 5 කරාන මේ ඉන්න කිරියරක් 102කට හරියට වතුර ටික කන්න දුන්නා නම් මේ තරුණයෝ 1000 අරගෙන අපේ ෆ්ලීට් එක 107 කරා නම් අපිට රටේ ජාතික අවශ්‍යතාවෙන් 70%ක් කිරි බිරට නිෂ්පාදනය කරගන්න අපට හැකියාව තිබුණා. හැබැයි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ අපේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්තුමා ඉන්නවා. මට ඒකට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය සහාය දුන්නේ නැහැ. මං දන්නේ මට නම් තේරෙන්නේ නැහැ. අපි ඉන්නේ රටේ කිරි පිට ගේනවට කැමැත්තෙන්ද? එහෙම නැත්නම් රටේ නිෂ්පාදනය වැඩි කරනවද කියන එක මට තේරුන්නේ නැහැ. මට නම් දැනුනේ අපි පුරුදු වෙලා ඉන්නේ පිට රටින් කිරි ටික ගෙනල්ලා පිටිකිරි ටික බොන්න. අද ලෝකේ රටවල් පිටිකිරි බොන්නේ නැහැ. මම එංගලන්තේ ගියාම අපිට පිටිකිරි දෙන්නේ නැහැ. අපි පිට රට ගියාම අපි බොන්නේ දියර කිරි. අපේ රටේ තමයි පිටිකිරි තාමත් බොන්නේ. ලෝකේ හැම රටකම දියර කිරි බොන්නේ. අපි තාම පිටිකිරි බොන්නේ. ඒ නිසා අපිට අපේ දේශීය කිරි ගොවිය ශක්තිමත් කරලා දේශීය කිරි ගොවියට සහතික මිලක් දීලා මේ කිරි නිෂ්පාදනය වැඩි කරගන්න අපි කටයුතු කරන්න ඕනේ.